අර ස්වාමීන් වහන්ස කෙනෙක් මිය ගියාම ඒ පුද්ගලයාට ගන්ධබ්බ අවදියක් කියලා දෙයක් තියෙනවද? නෑ, ගන්ධබ්බ අවදියක් කියන කාරණය බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ධර්මයේ තුල නැති දෙයක්. ඔකට ඔය අන්තර්භවය කියලා සමහරු කියනවා. අන්තර්භවය කියලා දෙයක් නොනත් බුදුදහමෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙන දෙයක්. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මේ විඥාණය මෙතනින් පිට වෙන විඥානයේ චුතිසිත මේ ප්‍රතිසන්දි චිත්තේකර සකස් වෙන්නේ නැතුව එහෙ මෙහෙ පාවි පාවි ඉන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. විඥානයේ මෙතනින් බැහැරට යද්දිම තවත් රූපයක බැස ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රූපයක බැස ගැනීමෙන් තොරව විඥානයක පැවැත්මක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්නා? ඒ නිසා කොතනකවත් නොනා මේ ඊළඟ මෞකුසක් හොය හොයා මේ විඥානයේ කැරකි කැරකි ඉන්නවා, මේක ගන්ධබ්බ අවස්ථාවක්, මේක අන්තර්භවයක් කියලා ධර්මයක් බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙනවා. තේන්නා? නමුත් මෙතනදි මෙන්න මෙහෙම දෙයක් වෙනවා නෝනා. දැන් කෙනෙක් ක්ෂණිකව මැරෙද්දි, ඒ කියන්නේ අපි තුමු කෙනෙක් පද නින්දෙන් ඉද්දි මැරෙනවා. තේන්නා? එහෙම නැත්නම් කෙනෙක් එකපාරට බෝම්බයක් පිපිරලා මැරෙනවා. එහෙම නැත්නම් කෙනෙක් දියේ පීනන්න ගිහිල්ලා එකපාරට මුහුද රැළ ඇවිල්ලා මැරලා යනවා. එහෙම නැත්නම් පුංචි දරුවෙක් මැරෙනවා. මේමය මැරෙන වෙලාව වෙනෝනා ඒගොල්ලන්ට ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් සකස් වෙන්නේ නැහැ නෝනා. ඒ නිසාම ඒගොල්ලෝ අර භූත ස්වභාවයේ සත්වය හැටියට උප්පත්තිය ලැබෙනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ නෝනා මෙයා මේ වෙලාවේ පාවි පාවි ඉන්නේ. දැන් ප්‍රේතයා ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. තේරුණාද? එතකොට යක්ෂයා වගේ අය ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා පාවි පාවි ඉන්න සත්වෙක් නෝනා. දැන් ඒක අම්මා කෙනෙක් අවුරුදු 75ක වගේ වයසක අම්මා කෙනෙක් මැරෙනවා. ඒ අම්මා තද නින්දෙදි මැරෙන්නේ. මැරිලා ඒ අම්මාගේ ශරීරයේ ප්‍රමාණයෙන්ම පාවි පාවි ඉන්න භූත ස්වභාවයේ සත්වෙක් බවටයි පත් වෙලා තියෙන්නේ. ඒක જાතියක්, ඒක භවයක් නෝනා. එයාට මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ආයතන 6 තියෙනවා. ඒ ආයතන 6 බාහිර රූපයක පස්ස වෙලා පංච උපාදානස්කන්ධේ ඒක භවයේ උපතක් නෝනා. ඒක අන්තර්භවයක් නෙමෙයි, භවයේ උපතක්, සත්වෙක් විදිහට જાතියක්. මෙන්න මේ පාවි පාවි ඉන්න භූත සත්වයාට තමයි නෝනා මේ හත් දවසේ පින්කම පාංශකූල පින්කම වටින්නේ. තේරෙනවද? දැන් එක පුංචි දරුවෙක් මියපරළ වෙනවා. ඒ පුංචි දරුවා මැරිලා බෝනික්කෙක් වගේම පාවි පාවි ඉන්නවා. එයාට මැරෙන වෙලාවේ පුංචි ළමයිට ශක්තිමත් කුසල කුසල චිත්තයන් සකස් වෙන්නේ නැහැ. එතකොට අර හත් දවසේ පින්කම පාංශකූල පින්කමේදී නෝනා අර නිදාගෙන ඉන්න දරුවෙකුට වතුර ටිකක් ගැහුවාම එකපාරට ඇහැරෙනවා වගේ අර පාංශකූල පින්කම වටින්නේ ඒ අයට ඒ පින වැටෙනවා නෝනා. මොකද මේගොල්ලෝ මැරිලා පාවි පාවි ඉන්නේ ඒගොල්ලන්ගේ නිවස ආශ්‍රිතම ගෙවල් ආශ්‍රිතම ප්‍රදේශය තුලයි. ඉතින් ඒ පාංශකූල පිළ හත් දවසේ පින් මේගොල්ලන්ට අර නිදාගෙන ඇහැරිච්ච දරුවෙකුට වතුර ටිකක් වදිනවා වගේ ඒ පින එකපාරට යා උපාදානය කරගෙන ශක්තිමත් චිත්තයකට, ශක්තිමත් જાතියකට, උපතකට යනවා. ඉතින් ඔතන තමයි ඔය අන්තර්භවයක් කියලා වරද්දගෙන ඉන්නේ. ඔතන අන්තර්භවයක් නෙමේ, එතන භවයේ උපතක් නෝනා. එතන જાතියක්, එතන ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙනවා ඒ සත්වයාට. එයා පංච උපාදාන ස්කන්ධය සකස් කරගන්න භවයේ උපතක් නොවන එක. ඒ උපත යා හුඟාකල් එවැනි ස්වභාවයෙන් ඉන්නේ. නමුත් මාස 6ක් වගේ වෙන ස්වභාවික හිටිය කෙනෙක් ඉඳලා තිනවා. ඉඳලා අර ශක්තිමත් පින් නිසා ඊළඟ ප්‍රතිසන්දියට යනවා. එහෙම නැතු කොතනකවත් බුදුදහමේ අන්තර්භවයක් කියලා දෙයක් සඳහන් වෙන්නේ නැහැ නෝනා. විශේෂයෙන්ම පුංචි දරුවන්ට ඔය දේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලන් මරණ වෙලාවේ ශක්තිමත් කුසල කුසල චිත්තයන් සකස් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ලෙඩක් හැදිලා සාමාන්‍යයෙන් ඔය සෝදී භාවයෙන් පත් වෙන දරුවන්ට එවැනි දේවල් වෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ, කියන්නේ ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට විඥානය අනිවාර්යයෙන්ම රූපයකට බැසගත යුතුයිද? බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය අනිවාර්යයෙන්ම රූපයකට බැස ගන්න ඕනි කියලා. නැත්නම් විඥානේ පැවැත්මක් නැහැ කියලා. ඒ කියන්නේ ඒ තරමටම කොතන හරි ලෝකේ සූදානම් මහත්වෝ. තේරුණාද? අර සූදානම් නැති තැන තමයි අර භූත රූපෙ හැටියට ඉපදෙන්නේ. එහෙම නැත්නම් ඕන තරම් ඕපපාතිකව උපදින්න පුළුවන්. ප්‍රේතෙක් වෙලා, නිරිසතෙක් වෙලා, ඒ වගේ ඕපපාතික උපදින සතෙක්. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ භූත සත්වෙක් වෙලා, දෙවියෙක් වෙලා ඔය ඕන තැනකට යන්න පුළුවන්. බැස්ස කොහෙවත් පාවි පාවි තව මව් කුසක් හොයාගෙන පාවි පාවි ඉන්නවා, කැරෙක් කැරෙක් ඉන්නවා, එහෙම ධර්මයන් බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කළා නැහැ.